ඔබතුමාලට මයි මිත්‍රි සීක්‍රට් YouTube channel එකට වෙනද වගේම ඔයාලව ආදරයෙන් පිළිගන්නවා මං අද ඔයාලට කියලා දෙන්නේ මහාන හැමෝටම වැදගත් වෙන මෙනුම් පටිය නිවැරදිව භාවිත කරන ආකාරය පිළිබඳ මුල සිට සරලව කියලා දෙන්නයි අපිට වෙළඳපළේ විවිධ වර්ණයෙන් විවිධ වර්ගයේ මිනුම් පටි ගන්න තියෙනවා. සාමාන්‍යයෙන් ලංකාවේ රුපියල් 30ත් 50ත් අතර මුදලක් තමයි වෙන්නේ මිනුම් පටියා. මහානායට අත්‍යවශ්‍යම දෙයක් තමයි මිනුම් පටිය කියන්නේ. ඉතින් මේ මිනුම් පටිය හරියටම කියවන්න දැනන් ඉන්න එක වැදගත්ම කාරණයක්. අපිට කෙනෙක්ගේ මෙෂර්මන්ට් එක හරියට ටේප් එකෙන් ගන්න බැරි වුණොත් අපි මහාන ඇඳුම් ගැටලු ඇති වෙන්න පුළුවන්. අපි බලමු කොහොමද මිනුම් පටිය නිවැරදිව භාවිත කරන්නේ කියලා. මේ ටේප් එක ගත්තහම ටේප් එකේ එක් පැත්තක් අඟල් වලින් දක්වලා තියෙනවා. සාමාන්‍යයෙන් ලංකාවේ අපි භාවිත කරන්නේ මේ අඟල් පැත්ත. ටේප් එකේ මේ පොඩි අංක වලින් දක්වලා තියෙන්නේ සෙන්ටිමීටර් පැත්ත. සාමාන්‍යයෙන් ජාත්‍යන්තරව පිළිගැනෙන්නේ මෙන්න මේ සෙන්ටිමීටර් මිනුම් ක්‍රමය. ඔයාලා දැකලා ඇති YouTube videos වල හැම බොහෝ දුරට තියෙන්නේ සෙන්ටිමීටර් වලින් තමයි මිනුම් දක්වලා. අපි මිනුම් සඳහා භාවිත කරන්නේ අඟල් නිසා මේ අඟලක් ඇතුලේ තියෙන පොඩි ඉරි කෑල්ලක් පවා කොහොමද කියවගන්නේ කියලා අපි දැනගෙන ඉන්න ඕන. අපි භාවිත කරන මිනුම් පටියක අඟල් 60ක් තියෙනවා. ඒ වගේම තමයි සෙන්ටිමීටර් 150ක් තියෙනවා. ඔයාලා හොඳට බලන්න මේ ටේප් එක දිහා. මේකේ 1 ඉඳලා මේ 2 දක්වා කියන ප්‍රමාණයක් තමයි අපි අඟලක් කියලා කියන්නේ. මෙන්න මේ ප්‍රමාණය ඇතුලේ ඉරි කෑලි 8ක් තියෙනවා. ඒ කියන්නේ මේක කොටස් 8කට බෙදලා තියෙනවා. අපි එතකොට මේ එක කොටසක් හඳුන්වනවා 8න් එකක් කියලා. ඔයාලට මං කියන එක තවත් හොඳට තේරෙයි මේක දිහා බලන්න. ඔයාලට පේනවා බිංදු ඉඳලා එක දක්වා අපි පළවෙනි ඉර ගණන් ගන්නෙ නෑ. ඊගාවට තියෙනවා 8න් 1, 8න් 2, 8න් 3, 8න් 4, 8න් 5, 8න් 6, 8න් 7, 8න් 8යි. ඒ කියන්නේ සම්පූර්ණ එකයි. ඒ කියන්නේ අඟලයි. ඔයාලා මේ රූප සටහනටත් අවධානය යොමු කරන්න. මේකේ පළවෙනි මිනුම් පටිය බලන්න. ඒකේ අඟල කොටස් 2කට බෙදලා තියෙනවා. එතකොට අපි කියනවා 2න් 1යි කියලා. එතකොට දෙවෙනි මිනුම් පටිය අඟල කොටස් 4කට බෙදලා තියෙනවා. අපි එතකොට කියනවා 4න් 1යි කියලා. තුන්වෙනි මිනුම් පටිය බලන්න. මම ඔයාලට එක පේන්න හයිලයිට් කරලා තියෙනවා. ඒ අපේ සාමාන්‍ය මිනුම් පටියේ තියෙන විදිහ. ඒ කියන්නේ අඟල කොටස් 8කට තමයි බෙදලා තියෙන්නේ. එතකොට අපි සාමාන්‍යයෙන් කියන්නේ 8න් 1යි කියලා. ඊගාව එක අඟල කොටස් 16කට බෙදලා තියෙනවා. එතකොට අපි කියනවා 1 ඉරා 16න් 1යි කියලා. මේ රූප සටහනත් බලන්නකෝ. ඔයාලට මේකෙත් මම අඟල කොටස් 8කට බෙදලා තමයි දක්වලා තියෙන්නේ. පැහැදිලි ඇති 8න් 1, 8න් 2, 8න් 3, 8න් 4, 8න් 5, 8න් 6, 8න් 7, 8න් 8 කියලා මම මේ අඟලත් කොටස් 8කට බෙදලා ඔයාලට දක්වලා තියෙන ඔයාලට පැහැදිලි වෙන්න. එතකොට අපි නිතරම භාවිත කරනවා කාල, භාගේ, තුන් කාල කියන වචන ඔයාලා නිතරම භාවිත කරනවානේ. එතකොට පපු වටක් එහෙම ගත්තාම 36යි 3 කාලයි 36යි භාගය. අපි හැම වෙලේම සම්පූර්ණ අගයක් එක නිතරම භාවිත කරනවා කාල, භාගය, 3 කාල කියන අගයන්. අපි බලමු ටේප් එකේ අපි කොහොමද කාල, භාගය, 3 කාල හඳුනාගන්නේ කියලා. 8න් 1ව කොටස් 2ක් අපි කාල කියලා හඳුන්වනවා. 8න් 1ව කොටස් 4ක් අපි භාගය කියලා හඳුන්වනවා. 8න් 1ව කොටස් 6ක් අපි තුන් කාලයි කියලා හඳුන්වනවා. 8න් 1ව 8ක් අපි සම්පූර්ණ 1යි. ඒ කියන්නේ අඟලක් කියලා අපි හඳුන්වනවා. ඔයාලට මම මේක තවත් පැහැදිලි වෙන්න මිනුම් පටිය ආධාරයෙන් මම ඔයාලට මේක පෙන්වන්නම් කොහොමද කාල, භාගය, තුන් කාල අපි ගණනය කරගන්නේ කියලා මිනුම් පටියෙන්. ඔයාලට මම පෙන්වන්නම් මේකේ ඉඳලා 2 දක්වා තියෙන කොටසේ මෙන්න මේ පොඩි ඉරි කෑලි 2ක් අපි හඳුන්වනවා අඟල් කාලක් කියලා. ඊළඟට අඟල් භාගයක් කියලා අපි කියන්නේ මේ මැද දිග ඉරි කෑල්ල තියෙන්නේ මේ එකේ ඉඳලා ඒ මැද දිග ඉරි කෑල්ල දක්වා අපි කොටස කියනවා අඟල් භාගයක් කියලා. එතකොට ඊගාවට තියෙන මේ
අඟල් භාගයයි තව කාලකුයි වුණහම අපි කියනවා තුන් කාලයි කියලා. එතකොට මේ දෙක දක්වා කොටස අපි කියනවා අඟලක් කියලා. ඔයාලට තේරෙන්නේ නැති කියලා මම හිතනවා. අපි ටේප් එක ආදාරේ මිනුම් ලබා ගන්නකොට අපිට ඕන තැනින් තියලා අවශ්‍ය තැනට අපි මිනුම ලබා ගන්නවා මෙන්න මේ විදිහට. අපිට ඇඳුමක් මහන්න අපිට ඕන කරන මිනුම් අපි කොහොමද අනිවැරදිව ලබා ගන්න කියලා මම ඔයාලට වෙනත් වීඩියෝ එකකින් කියලා දෙන්නම්. අපිට තිරස් වගේම සිරස් මිනුනුත් මේ විදිහටම ලබා ගන්න පුළුවන්. හිතන්න ඔයාට ඇඳුමේ වක්‍රාකාර තැනක් මැනගන්න තියෙනවා කියලා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට කිහිලි කටක් එහෙම නැත්නම් කරවටක් කියලා. ඔයා එහෙම අයින්කොට මෙන්න මේ විදිහට මැන්නොත් ඒක වැරදි. ඔයා කරවටක් හරි කිහිලි කටක් හරි ඒ කියන්නේ වක්‍රාකාර කොටසක් මයින්කොට අපි ටේප් එක මේ විදිහට කෙලින් සිටවල තමයි මනින්න ඕන. එතකොට තමයි ඔයාලට නිවැරදි මිම්ම ලබා ගන්න පුළුවන් වෙන්නේ. අපිට ටේප් එක ඕන විදිහකට හරවන්න පුළුවන්. හරිම නම්‍යශීලී ඔයාලට පේනවා ඕන හැඩයක් ඕන වක්‍රයක් කරකව ඔයාලට මෙෂර්මන්ට් එක ගන්න පුළුවන්. ඔයාලා හිතන්න ඔයාට යම්කිසි අගයක් බෙදා ගන්න ඕන කියලා. දෙකට බෙදා ගන්න ඕන කියලා හිතන්නකෝ. ඔයා හිතන්න 27 අපිට දෙකට බෙදා ගන්න ඕන. අපිට හිතින් බෙදා ගන්න බැ නම් අපිට පුළුවන් මේ විදිහට 27 උඩින් මෙන්න මේ විදිහට ගෙනත් තියලා හරියට දෙකට මැදින් බෙදලා අපිට අගේ ලබා ගන්න පුළුවන්. මේ විදිහට ඔයාලට දෙකට, හතරට, හයට මේ විදිහට බෙදා ගන්න පුළුවන්. ඔයාලට මේ ආකාරයටත් ටේප් එක භාවිතා කරලා ඔයාලගේ වැඩ පහසු කරගන්න පුළුවන්. ඔයාලා ඇඳුමකට රෙදි තීරණය කරනකොට ඔයාලා දැනන් ඉන්න ඕන වැදගත් දෙයක් තමයි යාරයකට අඟල් කීයද, මීටරයකට අඟල් කීයද කියන එක. යාරයකට අඟල් 36කුත් මීටර එකකට අඟල් 39ක ප්‍රමාණයකුත් තමයි තියෙන්නේ. තියාලුවනේ මං හිතනවා මිනුම් පටිය නිවැරදිව කියවන්නේ කොහොමද, නිවැරදිව භාවිතා කරන්නේ කොහොමද කියලා ඔයාලට දැන් තේරෙනවා ඇති. මැහුම් කලාවට ආස, මැහුම් කලාව මුල සිට ඉගෙන ගන්න කැමති ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම ළඟම තියෙන bell icon එක click කරන්න. එතකොට මම video එකක් දාපු ගමන් ඔයාට notification එක ගන්න පුළුවන්. video එක ගැන ඔයාලගේ අදහස් වගේම ඔයාලට ගැටලු තියෙනවා නම් මට පහලින් comment කරන්න. ඉදිරියට මොන වගේ video ද ඔයාලට ඕන කියලාත් පහලින් comment කරන්න. මේ වීඩියෝ එක වටින ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් ඒ යාළුවෝ අතර ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ වටිනා වීඩියෝ එකකින් නැවත හමු වෙමු.